හයි කොහමද ඔයාලට ඔන්න අදත් මම අරගෙන ආවා පිටකොටුවේ වීඩියෝ එකක් මෙතනත් හැමදාම වගේ තැන වෙනස් වෙන්නේ නැතුව තියෙන පොඩි ෂොප් එකක් පිටකොටුවේ දෙවන හරස්සේදී තමයි මේක තියෙන්නේ දෙවන හරස්සේදී සම්පූර්ණ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම පල්ලෙහෙන් ලින්ක් එක දාලා තියන්නම් මේක බලන්න මේ ෂොප් එකෙන් ඔයාලට handbags සහ school bags ගොඩක් අඩු ගණන් වලට ගන්න පුළුවන් අපි එහෙනම් යමු වීඩියෝ එකට කලර්ෆුල් බෑග් එකක් තිබ්බා මම ඒක තමයි මුලින්ම අතට ගත්තේ මේක රුපියල් 2450ක් විතරයි වුණේ හරිම ලස්සනයි මේ බෑග් එක. මෙතන උඩම තියෙන රතුපාට ට්‍රැවලින් බෑග් එකේ රුපියල් 4850යි ඊළඟ පේලිය රතුපාට බෑග් එක 4350යි එතනින් පල්ලෙහාට එනකොට රුපියල් 3500ට 3000ට 2500ට වගේ ගණන් වලට ස්කූල් බෑග්ස් තියෙනවා මෙන්න මේ බෑග් එක 2650යි මේ දවස්වල ගොඩක් අය පාවිච්චි කරන බෑග් එකක් තමයි මේක මේක රුපියල් 2350යි හැබැයි මේ බෑග් වල ගණන් කියලා අඩු කරගන්න පුළුවන් මේ බ්‍රවුන් කලර් හෑන්ඩ් බෑග් එක 2450යි මේකත් අරගානමයි 2450ක් විතරයි මෙන්න මේ බෑග් එක නම් රුපියල් 2000යි මේ ෂොප් එකේ අයම කියනවා මේ තියෙන ගණන් වලට වඩා රුපියල් 2300ක් අඩු කරලා ඔයගොල්ලන්ට හෑන්ඩ් බෑග්ස් ගන්න පුළුවන් කියලා. මේ බෑග් එකත් රුපියල් 2450යි. මේක 1950යි. Pettah
මේ කළු පාට හුරු බූටි බෑග් එක රුපියල් 2200යි. මේ බෑග් එකත් රුපියල් 1900ක් විතරයි උනේ. මෙන්න මෙතන පල්ලෙහා තියෙන පොඩි පොඩි බෑග්ස් ටික එක එක ගණන් වලට තියෙනවා රුපියල් 2000 ඉඳලා තමයි පටන් ගන්නේ. මේ සයිඩ් බෑග් එක 1900යි. ඒකෙම ටිකක් ලොකු එක 2350යි. මෙයාලගෙත් සතියෙන් සතිය බෑග්ස් අලුත් වෙනවා, අලුත් අලුත් කලර්ස් එනවා, අලුත් ඩිසයින් එනවා. ඔයාලා දෙවන හරස්වේදීන් හෑන් බෑග්ස්, ස්කූල් බෑග්ස් ගන්නවා නම් මේතනටත් ගිහින් බලන්න. ප්‍රයිසස් අඩු කරගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ තියෙන බෑග්ස් තියෙන්නේ. මැටීරියල් ගොඩක් හොඳයි. මේ ෂොප් එකේ කැන්ටැක් නම්බර් එක මම පල්ලෙහින් දාලා තියන්නම්. අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. හෝල්සේල් ෂොප් වල ගොඩක් ඒ වගේ වීඩියෝ කරන්න අවසර දෙන්නේ නැහැ. ව්‍යාපාරයක් පටන් ගන්න කවුරු හරි ඉන්නවා නම් ඔයාලට අවශ්‍ය හෝල්සේල් ප්‍රයිස් වලට ගොඩක් බඩු පිටකොටුවෙන් ගන්න පුළුවන්. ඔය ටවුන් වල තියෙන හැම ෂොප් එකක්ම වගේ පිටකොටුවෙන් තමයි බඩු ගෙනියන්නේ. පර්මිෂන් හම්බුන ගමන් හෝල්සේල් ෂොප් එක වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට thank you හැමෝටම. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.